සොයිසයි ඩිස්කාඩ් එක අපිට මුණගැහෙන ගොඩකයි ආස කරන මාර්ෂල් ආර්ට් කැරක්ටර් එක තමයි ඩෙඩ් ෂොට් කියන්නේ. ඉතින් අද වීඩියෝ එක ඩෙඩ් ෂොට් ගේ ඔරිජින් එක ගැන. ඩෙඩ් ෂොට් එහෙම නැත්නම් ෆ්ලයිට් ලෞටි කියන්නේ DC විශ්වයේ ඉන්න ප්‍රබලතම විලන් කෙනෙක්. හැබැයි ප්‍රතිපත්තිකාරක කෙනින් වැඩ කරන කෙනෙක්. නෙව මිස් කියන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මාස්කමන් කුලිගාතකෙක් විදියට ඩෙඩ් ෂොට් දෙවෙනි වෙන්නේ ඩෙඩ් ස්ට්‍රෝක්ට විතරයි. ඒකත් එක්ස්පීරියන්ස් එක අනුව. ෆ්ලයිඩ් ලෝටින් පොඩි කාලෙදි රයිෆල් එකකින් වැරදිලා තමන්ගේ සහෝදරගේ ඔළුවට වෙඩි තියනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදීමකින් සිද්ධ වෙන දෙයක්. කොහොම හරි ෆ්ලයිඩ් ළමා කාලයේ ගෙවන්නේ ප්‍රශ්න ගොඩක් මැද්දේ. ඊළඟට තරුණ කාලෙදි ෆ්ලයිඩ් හමුදාවට බැඳෙනවා. දක්ෂතා අනුව ස්නයිපර් වෙඩිකරුවෙක් වෙන ෆ්ලයිඩ් හමුදාවෙන් ඉවත් වෙලා ටිකෙන් ටික අපරාධවලට නැඹුරු වෙලා ඩෙඩ් ෂොට් බවට පත් වෙනවා. ගෝතමල ඉන්න අපරාධකරුවන්ට විරුද්ධව මර්ධන වැඩපිළිවෙලක් ෆ්ලොයිඩ් අරගෙන යනවා. හැබැයි යහපත් චේතනාවෙන් නම් නෙවෙයි. ගෝතමල අපරාධ ලෝකේ ගොඩ් ෆාදර් වෙන්න තමයි එයා හැම කරන්නේ. මේ වගේ වෙලාවකදී තමයි බැට්මෑන් ඩෙඩ්ෂොට් පරාද කරලා අත්අඩංගුවට ගන්නේ. හිරගෙදරදී ඩෙඩ්ෂොට් සුයිසයිඩ් ස්කොඩ් එකට එකතු වෙනවා. ඊට පස්සේ තමයි කුලීඝාතකෙක් විදිහට වැඩ කරන්න පටන් ගන්නෙ. සුයිසයිඩ් ස්කොඩ් එකේදී විවිධාකාර විලන් කැරක්ටර්ස් එක්ක ඩෙඩ්ෂොට් වැඩ කරනවා. මොන වුණත් කරන වැඩේ හරියටම පිළිවෙලට කරනවා. හැබැයි ඩෙඩ්ෂොට් කේ ලොකම දුර්වලකම තමයි ඔහුගේ දුව. ඔහුට දුව මතක් වෙනකොට අපරාධ ජීවිතය ගැන පසුතැවෙනවා. මිගෙන මම වීඩියෝ එකේදී වැඩි කියන්න යන්නේ නැහැ. මොකද ෆැමිලි ස්ටෝරි එක විවිධාකාරයෙන් වෙනස් වෙනවා එක එක කොමික්ස් වලදී. නිව් 52 වලට අනුව ඩෙඩ්ෂොට් ගේ ඔරිජින් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒකෙදි සෙනෙට් සභිකයෙක්ව ඝාතනය කරලා තමයි ඩෙඩ්ෂොට් සිරගත වෙන්නේ. ඒකෙදි ඇමන්ඩා වොලා තමයි ඩෙඩ්ෂොට්ට සුයිසයිඩ් ස්කොට් එකට අනුයුක්ත කරන්නේ. ඩෙඩ්ෂොට් ගේ පවර්ස් ඇන්ඩ් ඇබිලිටීස් ගැන කතා කරනවා නම් මෙයා ගොඩක්ම මාස්ටර් ටැක්ටිෂියන් කෙනෙක්. බැට්මෑන් වගේම ගොඩක් උපක්‍රමශීලී කෙනෙක්. මිනිස් සිරුරේ තියෙන හැම ප්‍රෙෂර් පොයින්ට් එකක් ගැනම දන්නවා වගේම ඒවට හරියටම එයිම් කරලා ෂූට් කරන්න ඩෙඩ්ෂොට්ට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඩෙඩ්ෂොට් කියන්නේ DC යුනිවර්ස් එකේ ඉන්න අංක 1 ස්නයිපර් කෙනෙක්. ඉතින් ඩෙඩ්ෂොට් ගේ ඇඳුම ගොඩක්කල් පවතින විදිහට තමයි හැදලා තියෙන්නේ. ලොකු පිපිරීම්, වෙඩිවැදීම්, ඉලෙක්ට්‍රික් ෂොක් වගේ දේවල් වලින් අවම හානියක් වෙන විදිහට. ඩෙඩ්ෂොට් ගේ හෙල්මට් එක සහ ඇහැ ළඟ තියෙන පුංචි උපකරණය හැදලා තියෙන්නේ අපට පරිසරයෙන් වෙන්න පුළුවන් බාධා වලින් අවුලක් සිද්ධ වෙන්නේ නැති විදිහට. ගොඩක් සෙන්සර්ස් මේ හෙල්මට් එක ඇතුළට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මිෂන් එකකදී හෙල්මට් එක දාගෙන නම් ඉන්නේ අවුව, වැස්ස, අකුණු වගේ දේවල් වලින් ඔහුගේ ඉලක්ක ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. නයිට් විෂන්, ලේසර් රේස්, ටෙලස්කෝප් වගේ දේවල් මෙයා ඇහි දාගෙන ඉන්න ලෙන්ස් එකේ තියෙනවා. ඔයාලා දැකලා ඇති ඩෙඩ්ෂොට් රිස්ට් මවුන්ටන් ගන්ස් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අතේ මැණිකටුව ගාව තියෙන වෙපන්ස් දෙකක්. මේ දෙක පාවිච්චි කරන්නේ ඉක්මනටම බුලට් ලෝඩ් කරගන්න පුළුවන් නිසා. තව ග්‍රෙනේඩ්, ඔටෝමැටික් හෑන්ඩ් ගන්ස් තමයි මෙයා ගොඩක්ම පාවිච්චි කරන්නේ. මාර්ෂල් ආර්ට්ස් ගැන කතා කරනවා නම් ඩෙඩ්ෂොට් මාස්ටර් ලෙවල් එකේ ඉන්න කැරක්ටර් එකක්. කරාතේ, ජුට්සු, ජුඩෝ, ක්‍රවමගා, මුයිටයි වගේ ගොඩක් මාර්ෂල් ආර්ට්ස් දන්නවා. තව විවිධාකාර නයිෆ් ෆයිටින් ගොඩක් කරන්න ෆ්ලයිට හොඳ හැකියාවක් තියෙනවා. බැට්මෑන්ට හෑන්ඩ් ටු හෑන්ඩ් ෆයිට් එකක් දීලා ඩෙඩ්ෂොට් පරාද කරන්න පුළුවන් වුණත් ඒක ඇත්තට ලේසි වෙන්නේ නැහැ. කොමිකල විදියට නම් මේකට අති දරුණු ෆයිට් එකක් යන්න සිද්ධ වෙනවා. විලන් කෙනෙක් වුණත් ගොඩක් අය ඩෙඩ්ෂොට් ආස වෙන හේතුව තමයි ඔහුගේ මේ තියෙන කෙලින් වැඩ කරන ගතිය නිසා. ඉතින් ඩෙඩ්ෂොට් ගැන ඔයාලා දැන කරුණුත් ඇති කමෙන්ට් කරන්නේ හැම එකක්ම පහල කමෙන්ට් සෙක්ෂන් එකේ. එහෙනම් මම අදරකින් එන්නම්. අපි ආයෙමත් හමුමු අලුත් වීඩියෝ එකකින්.